හරි. අග්පන්ති පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. එක දරුවෙක් අයින් වුණා කව. මොකද දන්නේ ඒක මේ මොකක් හරි සෙටින් වල මොකක් හරි හින්දා මේ අවුට් අයින් වෙන්නේ. හරි, අපි පන්ති පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. අපි කතා මම කලින් කිව්වා අපි ග්‍රෑමර් ටික මේ පවර්පොයින්ට් එකකින් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. එතකොට අපි ඒක බැලුවොත් එහෙම මෙතන අපි කලින් කතා කරපු ටික මෙතන තියෙන්නේ. එතකොට කොරේවා දරෙනු හොන් දෙස්කා, මේක අපි අයිතිය කාගෙද මේ කියන අහනකොට කොරේවා දරෙනු කියලා අහන්න පුළුවන් අපිට ඕන නම්. නමුත් ඒක තරම් පලයිට් නැහැ. කොරේවා දරෙනු දෙස්කා කියලා ගැහුවොත් එහෙම ඒක පලයිට්. මේක කාගේද කියලා, කාගේ වෙනවද කියන එක. එතකොට ඒක ඕකේ. එතකොට මෙතන හොන් කියන එක අපි භාවිතා කරත් කමන්න නෑ, භාවිතා නොකරත් ප්‍රශ්නයක් නැහැ. එතකොට මෙතන මේ කොටස හොන් කියන එක. එතකොට මේක කොරේවා, හරි. එතකොට මේ කොටස මෙතන මේ කොටස තියුණත් එකයි නැතත් එකයි. කොරේවා දරෙනු දෙස්කා කියලා අහන්න පුළුවන්. එතකොට කාගේද? එතකොට අපි ඕනනම් මෙතන කීපයක් තියෙනවා. එතකොට අපි දෙමු මෙතන පොතක් තියෙනවා, ඊළඟට පෑනක් තියෙනවා, ඊළඟ එහෙම මොනවා හරි පෑනක් තියෙ පෑන්සනක් තියෙනවා එහෙම. එතකොට එක එක දේවල් මෙතන තියෙනවා. එතකොට කොරේවා දරෙනු දෙස්කා කිව්වහම මොකද්ද කියලා අපිට තේරුමක් නැහැ එතකොට ඒක ගැන. ඒක නිසා අපි කොරේවා දරෙනු හොන් දෙස්කා කියලා කිව්වහම මේක කියලා හරියටම තේරෙන පොත කියලා. හරි, ඒක හරිද දුල පුතාලා? හරි සර්. හරි, ඕකේ. එතකොට කවුරු හරි එතකොට කියනවා නම්, එතකොට අපි කලිනුත් කතා කරා, එතකොට කොරේ කියලා කියනවා නම්, එතකොට ඒ දෙන්නම එකම තැන ඉන්නවා නම් කොරේ කියලා පිළිතුරු දෙන්නේ. එක්කෙනෙක් ඈත් වෙලා ඉන්නවා නම් සොරේ කියලා පිළිතුරු දෙන්නේ. එතකොට සොරේවා වතාෂිනෝ දෙස්. එතකොට ඕනනම් වතාෂිනෝ හොන් දෙස් කියලා කියන්න පුළුවන්. එතකොට වතාෂිනෝ දෙස් කිව්වහම වතාෂිනෝ හොන් කියන එක මෙතන හොන් කියන එක එතකොට අන්තර්ගත වෙනවා මෙතන. වතාෂිනෝ හොන් දෙස් කියන එක. එතකොට සොරේවා වතාෂිනෝ දෙස් කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් වතාෂිනෝ හොන් දෙස් කියලා කියන්න පුළුවන්. හරි. කොනෝ හොන් වා දරෙනෝ දෙස්කා. එතකොට කොරේවා දරෙනෝ හොන් දෙස්කා. එතකොට කොරේවා කියන එක එතකොට මෙතන කියන්නේ පුජ්‍යලයා කියලා මුක්ත වෙලා තියෙන්නේ. කොරේවා දරෙනෝ හොන් දෙස්කා. මේක කාගේ පුතද මේක ගැන අහන්නේ. එතකොට මෙතන අපි අහන්න පුළුවන් එතකොට කොනොහොන්වා දරෙනු දෙස්කා කියලා අහන්න පුළුවන්. එතකොට මේ පොත කාගේද, මේක කාගේ පොතද කියලා අහන්න පුළුවන්. සිංහල භාෂාවෙන් දුල පුතාලා දන්නවා. එතකොට මේක කාගේ පොතද කියලා අහන්න පුළුවන්, මේ පොත කාගේද කියලා අහන්න පුළුවන්. ඒකමයි මෙතන තියෙන්නේ. හරිද ඒක? හරි සර්. ඕකේ. කොනොහොන් කියලා කියන්නේ මේ පොත. මේ පොත කාගේද? දරෙනු දෙස්කා. කොනොහොන්වා දරෙනු දෙස්කා. එතකොට දරෙනු කියලා කිව්වහම කාගේද කියන එක මෙතන ඉන්නේ. කාගේද මෙතන? හරි, මෙතන කාගේද කියන එක ඉන්නේ. දරෙනු කාගේද? හරි, ඒක හරිද? හරි සර්. හරි සර්. හරි, ඕකේ. එතකොට අපිට මං කලිනුත් කිව්වා වගේ මේ කොනෝ හොන් කියලා කිව්වහම සොනොහොන් වෙන්න පුළුවන්, කොනොහොන් වෙන්න පුළුවන්. ඒ පුජ්‍යල ඉන්න තැන අනුව එතකොට කියවෙන්නේ කොනොහොන්වා වතාෂිනෝ දෙස්. මේක මගේ පොත, මේ පොත සමාවෙන්න, මේ පොත මේ ඔන ඔය පොත සමාවෙන්න. සොනෝ කියලා කියන්නේ ඔය, ඔය පොත. සොනොහොන් ඔය පොත. වතාෂිනෝ දෙස් මගේ වෙනවා. හරි. එතකොට මේක බැලුවොත් එහෙම කොරේවා දරෙනු හොන් දෙස්කා වම මේක කාගේ පොතද? සොරේවා වතාෂිනෝ දෙස්. ඕක මගේ පොත. මගේ කියලා කියන්නේ පොත කියන එක අහිතින හැ මගේ. එතකොට මේක අහන්නේ කොනොහොන්වා මේ පොත දරෙනු දෙස්කා කාගේද? සොනොහොන්වා ඔය පොත. වතාෂිනෝ දෙස් මගේ. හරි, ඊළඟට බැලුවොත් එහෙම කොරේවා නන් දෙස්කා. මේක මොකද්ද නන් දෙස්කා කියන එක? දුල පුතාල අනිවාර්යෙන් දැනගන්න ඕනේ. මේක ප්‍රධාන දෙයක්. නන් දෙස්කා කියලා කියන්නේ නන් දෙස්කා
dare desu ka ikura desu ka kiyala ikura desu ka kiyana api issara hati igena ganna ikura desu ka ikura ikura desu ka kiyala kiyanne gana kiyada kiyala kiyak wenoda kiyana eka padeyakata gihilla baduwak api apita hama deyakma danagannu unne apita angillen pennanna puluwa korewa ikura desu ka කොරේවා ඉකුරද ස්කා කියලා ඇඟිල්ලෙන් පෙන්ලා කියන්න පුළුවන් අපිට මේකේ ගාන කීයද කියලා හරිද එතකොට අපි ඕනම දෙයක් දැනගන්න ඕනේ නැහැ භාෂාවකදී කොරේවා ඉකුරද ස්කා කොරේවා නන්ද ස්කා එහෙම කොරේවා දරෙනෝද ස්කා කියලා ඇඟිල්ලෙන් පෙන්ලා අපිට අහන්න පුළුවන් මේක මේක කියලා හරිද හරි එතෙන්ට වෙනකන් තේරුණාද දුල පුතාලට? තේරුණා සර්. හරි. අපි ඊළඟ එක බලුවොත් එහෙනම් මේකේ මිල කීයද කියලා අහන්නේ. මේ ඉකුර දෙස්කා කියලා කියන්නේ මිල කීයද? සර් අනිත් වචන තුනක් කියලා දෙන්න පුළුවන්ද? අනිත් වචන තුන කිව්වේ මේ කොරේ සොරේ. අර සර් ඉකුර දෙස්කත් එක සර් කිව්වේ දැනගන්න ඕන තුනක් තියෙනවා කියලා වචන. ඔව්. これは何ですか？これは誰のですか？はい。これはいくらですか？これは何ですか？これは誰のですか？හරිද? හරි සර්. හරි ඔක. හරි සර්. හරි ඔක. එතකොට අපි මෙතන කතා කරේ. එතකොට මෙතන කොරේව නන්දෙස්කා කියලා ඇහුවාම මේක මොකද්ද? ඕක මොකක් මේ සම වෙන. මේක මොකද්ද කොරේ? මේක මොකද්ද? එතකොට කියනවා සොරේව හොන්දෙස්. සොරේව හොන්දෙස්. ඕක පොතක්. සොරේව හොන්දෙස්. එතකොට දූල පුතාලා මෙතන මේ අලු පාටින් දක්වලා තියෙන තැනට වෙන එකක් එන්න පුළුවන්. ඒකයි එතන අලු පාටි මන් දක්වලා තියෙන්නේ. එතකොට කොරේ කියන තැනට සොරේ වෙන්න පුළුවන්. ඊළඟට හොන් කියන තැනට මේ බෝරු පෙන් හරි මොකක් හරි එන්න පුළුවන්. එතකොට අපි හිතුවොත් එහෙම මේ පොත කිව්වහම මෙතන අච්චු පොතක්. මේක නෝතු කියලා කියනවා. නෝට්බුක් එකට නෝතු. නෝට්බුක් එක මේ පොත් ලියන පොතට. හරි. ඊළඟ බැලුවොත් එහෙම කොකෝව නන්දෙස්කා කොකෝව නන්දෙස්කා කොක එතකොට කලින් අපි කතා කරේ කොරේ සොරේ අරේ කියලා කතා කරේ අපි මොනව හරි දෙයක් ගැන කතා කරේ ඊළඟට කොනොහොන් සොනොහොන් අනොහොන් එහෙම එහෙම කතා කරේ එතකොට ඒකේ දෙයක් ගැන කතා කරේ එතකොට මෙතන අපි ස්ථානයක් කියනකොට අපි භාවිතා කරනවා කොකෝ සොකෝ අසුකෝ එතකොට කොකෝ සොකෝ අසුකෝ මෙතන මේ ස්ථානය කියන එක කොකෝ කියන්නේ මෙම ස්ථානය මම මෙතන කියලා ලියන්නම් ඒ කියන්නේ මෙම ස්ථානය කියන එක තමයි මෙතන කියලා කියන්නේ සිංහල භාෂාවේ ඒක හින්දා මෙතන ඔතන අතන හරිද කොකෝ සොකෝ අසුකෝ එතකොට අපිට අහන්න පුළුවන් මොනව හරි තැනක් අහන්න පුළුවන් අපිට මෙතන මේ කියන්නේ මෙතන මොකද්ද ඒක අහන්නේ කොහොමද කොකෝව නන්දෙස්කා නන්දෙස්කා කියන්නේ කුමක්ද කියන එක අපි කලින් කතා කරේ. එතකොට කුමක්ද කියන එක. එතකොට කොකෝව නන්දෙස්කා මෙතන කුමක්ද? කොකෝව ගක්කෝදෙස්. කොකෝව ගක්කෝදෙස් මෙතන පාසලක්. ගක්කෝ කියලා කිව්වේ පාසල කියන එක දුල පුතාලා දන්නවා ඇති. මේ පොඩි අල් මේක පොඩි අල් මේක
සු කියන එක පොඩි ඉස්සුකෙන් පිටිපස්සේ අකුර මේක කෝ කියන අකුර කේ අකුර ඉස්සරහට එනවා. එතකොට මේක එන්නේ ගක්කෝ ගක්කෝ. හැමනිතරම ඉස්සරහා පිටිපස්සේ තියෙන අකුරෙන් එක අකුරක් එනවා ඉස්සරහට. හරිද? හරි සර්. හරි. එතකොට කොකව නම් දෙස්ක කොකව ගක්කෝ දෙස් එහෙම කියන්න පුළුවන්. එතෙන්ට වෙනකන් ලියා දුර පුතා ලියා ගන්නව නම් කියන්න නැත්නම් අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. සර් අන්තිමකේ තේරුම ආය පාරක් කියන්න පුළුවන්ද? ඔව්. කොකෝව නම් දෙස්කා කියලා අහන්නේ. කොකෝ කියලා කිව්වේ මෙතන. මෙතන කියන එක නම් දෙස්කා කුමක්ද? මෙතන කුමක්ද කියලා අහුවාම එතකොට මෙතන මොකද්ද මේ තියෙන්නේ කියලා අහන්නේ. කොකෝ නන්දෙස්කා කියලා කියන්නේ මෙතන මේ මොකද්ද තියෙන්නේ කියන එක අහන්නේ. මෙතන කියලා කියන්නේ කොකෝ. එතකොට නන්දෙස්කා කියන්නේ කුමක්ද? එතකොට පිළිතුර දෙනවා කොකෝ ගක්කෝ දෙස්. හරි සර්. ඔව්. මේකෙදි ගොඩක් වෙලාවට දුල පුතාට තේරෙනවා ඇති මේ සමහරලාට කොකෝ කොකෝ කියලා මෙතන ඇවිත් තියෙන්නේ. කොකෝ කොකෝ කියන්නේ එතකොට දෙයක් නම් අපි දෙන්නෙක් අතර මැදින් එහෙම පොඩි පොඩ්ඩක් එහාට මෙහාට වෙලා තියෙන්න පුළුවන්. නමුත් ස්ථානයක් ගැන කියනකොට ඈත ඉන්න කෙනකින් අහන්නේ කොකෝ අනන්දෙස්කා කියලා. එතකොට කිට්ටුවට ගිහිල්ලා එතකොට කොකෝ අනන්දෙස්කා සොකෝ අනන්දෙස්කා කියලා අහනකොට අය දෙන්නම ඉන්නේ ගොඩක් වෙලාවට එක තැන. ඒක අනිවාර්යෙන් එහෙම වෙන්නේ නැහැ. නමුත් ඒ ගොඩක් වෙලාවට එහෙම කියලා හිතනවා. මොකෝ මේ දුරේ ඉන්න කෙනෙක්ගෙන් කොකෝ නන්දෙස්කා කියලා එහෙම අහන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඒ කියන්නේ පොඩි දෙයක් නෙවෙයි. දැන් මේ ප්ලේස් එකක් කිව්වහම ලොකු දෙයක්. එතකොට ස්කෝලයක් කිව්වහම ඒක අර මේ අපි හිතුවොත් මකන කෑල්ලක් නම් අපිට කිට්ටුවෙන් තියෙන අනිත් කෙනාගෙන් ඈත් වෙලා තියෙන්න පුළුවන්. නමුත් ස්කෝලයක් කිව්වහම දෙන්නටම එකම දුර වගේ තියෙන්නේ කොහොම කරත් ඒ ස්ථානයක් බැලුවොත් එහෙම. හරි. Excuse me sir. ඔව් කියන්න. කොකෝව දරදෙස්කා කිව්වන් සර් දරිනෝදෙස්කා කිව්වන් සර් මොකද්ද මේ අදහස් වෙන්නේ? කොකෝව දරිනෝදෙස්කා කිව්වහම මේ නිකන් අර ගියක් අපි හිතුවොත් එහෙම ගියක් තියෙන කාගේ හරි. එතකොට කාගේ හරි ගියක් තියෙන. එතකොට මේක කොකෝ දරිනෝදෙස්කා කියලා අහන්න පුළුවන්. එතකොට කාට අයිතිද කියලා. හරිද? අයිතිවන්නද සර්? දරිනෝ කියලා කියන්නේ කාට අයිතිද කියන එක. එතකොට කොකෝ කිව්වහම මෙතන කාටද අයිති කියලා අහන්න. එතකොට කොකෝ දරිනෝදෙස්කා කියලා කිව්වහම. හරිද? හරි සර්. තේරුණා. දරෙනෝ කියලා කියන්නේ අයිතිය අහන්නේ. දරෙනෝදෙස්කා අපි පොතක් ඇහුවාම කොරේවා කොකෝ කොරේවා දරෙනෝදෙස්කා කිව්වා මේ පොත කාටද අයිති කියන එක අහන්නේ. එතකොට කොකෝ කිව්වහම මෙතන කාටද අයිති කියලා අහනකොට ඉස්කෝලයක් නම් අහන්න බෑ. එතකොට මොකද ඉස්කෝලයක් කියන්නේ පුජ්‍යලෙට අයිති දේවල් නෙවෙයි. එතකොට ඒක නිසා එතකොට අපි හිතුවොත් එහෙම ගෙදරකට ළඟට ගිහිල්ලා මේ කොකෝ දරෙනෝදෙස්කා කියලා ඇහුවොත් එහෙම මේක මේ කාටයිද අපි තුතින් කුඹුරක් තියෙනවා. ওই කුඹුර ලියලා නැහැ කොහෙවත් කුඹුර කාටයිද කියලා. එතකොට අහනකොට කොකෝ දරිනෝ දෙස්කා මේක කාටයිද කුඹුරද කියන එක තේරුම එතකොට එන්නේ. හරිද? හරිද දූල පුතාලා? හරි සර්. ඔව්. ඒව එක්කහුව කරලා විවිධ දේවල් වලට භාවිතා කරන්න පුළුවන්. ඒක නිසා ඒක හොඳට තේරුම ගන්න. එතකොට ඒව එකහුව කරලා සිංහල භාෂාවමයි. මෙතන කාටද අයිති? කොකෝ මෙතන. එතකොට මේ වෙනසකට තියෙන්නේ වාහරි ඒ වගේ එකක් එනවයි කියන එක විතරයි. කොකෝ දරිනෝ දෙස්කා කියනකොට එතකොට සම්බන්ධ වෙන වා කියන එක එනවා. කොකෝව දරිනෝ දෙස්කා. හරිද? හරි ඔපිය ඊළඟට ගියෝ. අපි මේකත් කලින් කතා කරලා තියෙනවා නන්නොහොන් දෙස්කා කිව්වහම අන්තර්ගතය මොකද්ද කියලා අහන්නේ. කුමක් මොන පොතක්ද කියන එක අහන්නේ. මේකේ නන්නෝ කියලා කිව්වහම මොන කියන තේරුමක් එන්නේ. ඒ කියන්නේ අන්තර්ගතය අහන්නේ. මොකක් ගැන ලියවෙච්ච පොතක්ද කියන එක. නන්නොහොන්
ඔන්න අපිට කැමරලා නනිනිසු ඉතේ කයිත හොන් දෙස්කා කියලා එහෙම අහන්න පුළුවන්. නන්න හොන් කිව්වහම එතකොට මොකක් මොන පොතක්ද කියලා අහන්නේ. එතකොට ඒක ලියවෙච්ච එක ගොඩක් වෙලාවට. එතකොට නන්න හොන් දෙස්කා නිහොන්ගොන හොන් දෙස්. නන්න කියන තැනට එතකොට එතකොට නිහොන්ගෝ නිහොන්ගොන හොන් දෙස්. ඒක එහෙම වෙන පිටපසට. හරි. අපි ඊළඟට බැලුවොත් එහෙම සොරේවා හොන් දෙස් කොරේවා හොන් දෙස් සොරේවා හොන් දෙස් අරේවා හොන් දෙස්. එතකොට අපි දෙයක් විස්තර කරනකොට කොරේවා බසුතේයි දෙස් කොරේවා. එතකොට කොකෝවා කියලා කියන්නේ ගොඩක් වෙලාවට අපි භාවිතා කරන කොරේවා කියනට වඩා කොකෝවා බසුතේයි කියලා කියන්න පුළුවන්. බස්ස් මේ නතර කරන තැන. කොකෝවා බියෝයින් දෙස් කොකෝවා ගක්කෝ දෙස් එහෙම කියන්න පුළුවන්. එතකොට ඒක අනිත් මේ එක කොකෝ සොකෝ අසොකෝ වා ගක්කෝ දෙස්. හරි. එහෙම ලියන්න පුළුවන් ස්ථානය. මේක දෙයක්. හරිද? හරි සර්. හරි, අපි එහෙනම් ඊළඟට යන්න පුළුවන්ද? ඕකේද? ඕකේ සර්. හරි. තාම ලියා ගන්න දුවල පුතාලා ඉන්නවා නම් කියන්න, නැත්නම් අපි ඊළඟට යනවා. හරි, අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට ඊළඟ කොටස අපි බැලුවොත් එහෙම ඊළඟ නැහැ කියන අවස්ථාව කොරේවා හොන් දෙවා අරිමසෙන්. එතකොට නැහැ කියනකොට දෙවා අරිමසෙන් කියන එක අපි භාවිතා කරන්නේ නැහැ කියන අවස්ථාවේදී. මං කලිනුත් කියලා තියෙනවා ජාරිමසෙන් කියලා එකක් තියෙනවා. නමුත් ඒක මේක අපි ලියන භාෂාවෙන් මෙහෙම ලියන්නේ නැහැ ගොඩක් වෙලාවට. මේක ලියන්නේ දෙවා අරිමසෙන් කියන භාෂාවෙන් කියන්න පුළුවන්. නමුත් දෙවා අරිමසෙන් කියන එක පලයිට් ගොඩක්. මේක මම ඕනනම් මේක රවුම් දෙකක් දැම්මොත් මේක කරවම. හරි. කොරේවා හොන් දෙවා අරිමසෙන් සොරේවා හොන් දෙවා අරිමසෙන්. කොරේවා හොන් දෙවා අරිමසෙන් කියන්නේ මේක පොතක් නෙවෙයි. සොරේවා හොන් දෙවා අරිමසෙන් ඕක පොතක් නෙවෙයි. අරේවා හොන් දෙවා අරිමසෙන් පොතක් නෙවෙයි කියන එක. හරි. අපිට මෙතන කතා කර කර හිටිය අන්තිමට අපි මතකද දූල පුතාලට? මෙතන ඔව් අපි කතා කරා කේයෝෂි වර්ග දෙකක් තියෙනවා කියලා කතා කර එකක් ඊ කේයෝෂි අනිත් එක නා කේයෝෂි. නා කේයෝෂි ඊ කේයෝෂි කියලා කේයෝෂි වර්ග දෙකක් තියෙනවා. කියන්නේ මේ නාම විශේෂණ රසයි නිශ්ශබ්දයි. එතකොට අපි නගරය ගැන කතා කරනකොට මේක නිශ්ශබ්ද නගරයක් කියලා කියන්න ඕනේ. ඒ වගේ අවස්ථාවලදී එහෙම නැත්නම් මේක රස ඇපල් ගෙඩියක් එහෙම කියන්න ඕන. ඒ වගේ අවස්ථාවකදී භාවිතා කරන. එතකොට ඊ කියන එක බැලුවොත් එහෙම ඔයිෂි. නා කියන එක අපි කලින් කතා කරා ශිසුකනා. හරි. මේක දූල පුතාලා ඉස්සරහට ඉගෙන විවිධ තැන්වලදී ඉගෙන ගන්නවා අපි. බෙන්රි බෙන්රිනා බෙන්රිනා කියලා කියන්නේ පහසු. බෙන්රිනා මේක ඕකි කියන එක පොඩ්ඩක් අමාරුයි. නමුත් ඕකිනක් කියලා දූල පුතාලා සමහරවිට අහලා ඇති. ඕකිනක් කුරිනෝ කිනොසිතා දෙයි කියලා එහෙම එකක් තියෙනවා. ඒක ඕකිනා කියලා කියන්නේ මෙතනට අයිති දෙකක්. නමුත් ඕකී කියලත් එකක් තියෙනවා. එතකොට හරි අපි බැලුවොත් එහෙම තව බැලුවොත් එහෙම කිරේිනා කිරේිනා මේ නාකේ යොස්සේරම ඊයේව ගොඩක් තියෙනවා. එතකොට ඊයේව ඔයිෂි තකයි. මේ තකයි කියන එක තේරුම් දෙකක් තියෙනවා. ඒක හොඳට මතක තියාගන්න. තකයි කියලා කියනවා උසයි. හරිද? උසයි. අනිත් එක
මිල අධිකයි. දෙකක් තියෙනවා. මිල අධිකයි කියන එකක් තියෙනවා. උසයි කියලත් කියනවා. දෙකටම තියෙන තකයි. අනිත් එක මේකේ මිල අධිකයි කියන එකේ විරුද්ධක යසුයි. මේකේ උසයි කියන එකේ තකයි කියන එකේ විරුද්ධක හිකුයි. හරිද? ඔව්. හරි සර්. ඔව්. එතකොට ඒක හොඳට මතක තියාගන්න. යසුයි කියලා කියන්නේ මිල අධිකයි කියන එකේ විරුද්ධක තකයි. මේ මිල අධිකයි කියන එක ඒක විරුද්ධක යසුයි. ඊළඟට තකයි කියන එක තියෙනවා උසයි කියන එක. එතකොට ඒක විරුද්ධක හිකුයි. හරිද? හරි සර්. ඔව්. එතකොට අපි මෙතන මෙතන හත නාකේ යෝෂි හතරක් කතා කරලා තියෙනවා. එතකොට මෙතනත් හතරක් වෙනවා. එතකොට හරි. හරි අපි බැලුවොත් එහෙම ගොඩක් තියෙනවා. ඒක නිසා ඉදුල කුතනරට අපි කලින් කතා කරලා තියෙනවා ශිරොයි. සර් ඔමශිරොයි පුළුවන්ද? ඔමශිරොයි. ඔව් ඔමශිරොයි පුළුවන්. ඔමශිරොයි. ඔමශිරොයි. හරි. ඊකේ යෝෂි. මෙතන මේක පොඩ්ඩක් වරද්ද ගන්න එපා. කිරේ කියන එක ගොඩක් වෙලාට කිරේ නා කියලා කියන්නේ නැහැ. අපි නාකේ යෝෂිලදී මෙතනදී කතා කරනකොට. නමුත් කිරේ කියන එකේ ඊකේ යෝෂි නෙවෙයි කිරේ නා. මං කලින් කතා කරලා තියෙන ඕකි ඕකි කියලා කියලා තියෙන ඕකි කියලාත් භාවිතා වෙනවා. ඕකිනා කියලා භාවිතා වෙනවා. ඒක ඒක විශේෂයි. හරි. මේක වරද්ද ගන්න එපා. කිරේ කියන එක ලස්සනයි. ඔව් කියන්න. නාකේ යෝෂි ටිකේ වචන ටිකේ තේරුම් ටික කියන්න පුළුවන්ද සර්? ඔව්. සිසුකනා කියලා කියන්නේ නිශ්ශබ්ද. නිශ්ශබ්ද. බින්රිනා පහසු. ඕකිනා විශාල. කිරේනා කියලා කියන්නේ ලස්සන. හරි සර්. ඕකේ. මේක ඔයිෂි කියලා ඔමොෂිරොයි කියලා කියන්නේ ඔමොෂිරොයි කියලා කියන්නේ ඔමොෂිරොයි ඔමොෂිරොයි කියලා කියන්නේ නිකන් විනෝදාත්මක කියන වගේ අදහසක් තියෙන. කියන්නේ පොතක් නම් ඒක පොත කියවලා බැලුවාම ඒක පොඩ්ඩක් සතුට ප්‍රිය මේ සත් කියන්නේ පොත කියවලා අපිට ගොඩක් මේ එකගේ අපි සතුටු වෙන්න පුළුවන්. ඒ කියන අදහස මට හරියටම සිංහලට කන්ටෙන්ට් කරන්න බැහැ. ඔමශිරොයි කියන එක ඔමශිරොයි කියලා කියන ඔමශිරොයි හිතෝ කිව්වහම නිකන් අර ප්‍රෙඩිසිල්ල වගේ එහෙම ටිකක් ඒ වගේ අදහසකුත් තියෙනවා ටිකක්. නමුත් එහෙම නෙවෙයි. ජෝකර් ප්‍රෙඩිසිල්ල මම ජෝකර් කියලා කියන්නේ නැහැ. නමුත් මේ ටිකක් කියන්නේ අනිත් මිනිසුන්ට හරි ඒ සතුට උපදවනවා කියන අදහසක් තියෙන කෙනෙක් කතා කරන්න පහසු. ඔව් මොකද පුතා? විකටයි කියන එක දුස විකට නෑ නෑ විකටයි කියන එක නෙවෙයි. විකටයි කියන එක නෙවෙයි. මම ඒක තමයි මට කියන්න ඕනේ. ප්‍රෙඩිසිල්ල කිව්වම නිකන් අපිට කතා කරනකොට කියන්නේ පහ නිකන් සතුටින් කතා කරන්න පුළුවන් කියන අදහස. ඔමොසිරොයි කියලා කියන්නේ. ඒ කියන්නේ කතා කරන්න ප්‍රියයි. ඒ කියන්නේ අපි මොන හරි එයා ඒ අනික් පුද්දල අපිට නිකන් මේ නිකන් මොනවා හරි අපිව හිනස්සන්න හරි මොනවා හරි දෙයක් කියන. ඒ කියන්නේ මේ රෙඩිසිල හිනස්සන්නේ විකට කතා කියලා. නමුත් එහෙම නෙවෙයි. හරිද? ඒ කියන්නේ මේ ප්‍රිය උපදවනවා කියන වගේ අදහසක්. ඒ කියන්නේ අපිට මේ හැම නිතරම කතා කරන්න ආස හිතෙන එයා ඒ පුද්ගලයාත් එක්ක එහෙම. හරිද? පොතක් වුණත් අපි හිතුවොත් එහෙම පොතක් අපි හිතුවොත් එහෙම ගම්පෙරළිය කියවන්න ආස හිතෙනවා. ඒක හින්දා එකපාරක් කියව ආපහු කියව එහෙම නැවත නැවත කියවන්න හිතෙනවා එහෙම එක. හරිද? අකමැතිකක් කියන්නේ නැහැ නේද? දුල පුතාලා කියවන්නේ නැහැ. ඔ දුල පුතාලා නැවත නැවත ඒකයි. රසවින්දනාත්මක වගේ ආසක් තියෙන්නේ. හරිද? හරි සර්. ඔව්. හරි සර්. ඔව්. හරි. ඊළඟ බැලුවොත් එහෙම ඔයිෂී කියලා කියන්නේ රසයි.
මේකෙදි ඔයිෂී කියන එකට තියෙන අමයි කියලාත් කියනවා. අමයි කියන එක පොඩි ළමයිගේ වචනයක් වගේ එකක් වෙන්න ඕන. මේක අමයි අමයි කියලා කියන්නේ පැණි රසයි කියන එකක් තියෙනවා. අමයි ඒක නෙවෙයි මං කියන්නේ, මේ රසයි කියන ඔයිෂී කියන එකටම අමයි කියලා මේ කියනවා. අමයි කියලා කියන්නේ මේක පැණි රසයි. මේක ඕන එක්කෙනෙක් භාවිතා කරන්න පුළුවන්. පැණි රසයි අමයි. ඊට අමතරව රසයි කියන එකට පොඩි ළමයි භාවිතා කරනවා අමයි. සමාවෙන්න. අමයි කියලා කියන්නේ පැණි රසයි. මේක අමයි නෙවෙයි උමයි. සමාවෙන්න. උමයි උමයි කියලා කියනවා රසයි කියන එකට. උමයි උමයි කියලා කියන රසයි කියලා එක එතන මේ මොකද්ද පොඩි ළමයි එහෙම මේ භාවිතා කරන, ලොකු අයත් භාවිතා කරන්න පුළුවන්. නමුත් එතන උමයි භාවිතා කරනවා. මේ නමුත් ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් පොඩි ළමයි තමයි ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ. හරිද? හරිස. උමයි කියලා කියනවා මේ රසයි කියන එක පොඩි ගොඩක් වෙලාවට ඒක ගොඩාක් රසයි කියන අදහසක් කියනවා. ඒකට ඔයිෂී කියන එකට තමයි උමයි කියලා මේ මේක උමයි කියනකොට මේක භාවිතා වෙන තව අවස්ථාවලදී අපි හිතුවොත් එහෙම කවුරු හරි ඒ කියන්නේ මොනව හරි දෙයක් මේ දක්ෂ ලෙස කරනවා කියන එකටත් වෙන උමයි කියන එක. හරිද? අපි හිතුවොත් එහෙම කෑම කුක් කෙනෙක් කෑම හදනවා. ඒ කෑම එකපාරක් කෑවම තව කන්න කන්න හිතෙනවා. එහෙම. එතකොට ඒ අපිට කියන්න පුළුවන් මේ රියෝරිග උමයි. උමයි. මෙහෙම. මේකේ උමයි කියලා කියන්නේ ඒ කියන්නේ යාට මේ හොඳ හැකියාවක් තියෙනවා කියන එක. හරිද? ඔව්. අපි සාමාන්‍යයෙන් මේක විවහාරෙදී භාවිතා කරන්නේ ලියන භාෂාවෙදී ජෝසු කියලා කියන්නේ. අපි ඉස්සරහට ඒක කතා කරමු. හරි. අපි පොඩ්ඩක් පිට යන්න කියනවා. එතකොට අපි අපහු නැවතට ආවොත් එහෙම මෙතන ඉඳන් අපි කතා කරන්නේ කොරේවා ඔයිෂී රින්ගෝ. මේක ඊකේයි යෝෂි. මෙතන කතා කරන්නේ මේක ඊකේයි යෝෂි ඊව අවස්ථාව. මෙතන නාකේයි යෝෂි අවස්ථාව මෙතන කතා කරන්නේ. එතකොට කොරේවා ඔයිෂී රින්ගෝ දෙස්. කොරේවා ඔයිෂී රින්ගෝ දෙස්. එතකොට මේක කොරේවා කියලා කියන්නේ මේක ඔයිෂී. ඔයිෂී කියලා කියන්නේ එතකොට අපි කලින් කතා කර රසයි. රින්ගෝ රස මේ ඇපල්. එතකොට මේක රස ඇපල්. අපිට අනිත් පැත්තට කියන්න පුළුවන් සිංහල භාෂාවෙත් එහෙමයි. මේ ඇපල් රසයි. මේක රස ඇපල් පළවෙනි එක. කොනොරින්ගෝ මේ ඇපල් ඔයිෂී දෙස් රසයි. එතකොට කොනොරින්ගෝ ඔයිෂී දෙස්. අපි හිතුවොත් එහෙම ඇපල් ගොඩවල් කීපයක් තියෙනවා. එතකොට කවුරු හරි කියන්න පුළුවන් කොනොරින්ගෝ ඔයිෂී දෙස්. එතකොට මේ ඇපල් රසයි. අනිත් ඒවා නෙමෙයි, මෙන්න මේක රස. කොනොරින්ගෝ ඔයිෂී දෙස්. මේ ඇපල් රසයි. කොරේවා ඔයිෂී රින්ගෝ දෙස්. එතකොට එතකොට අපි කොරේවා ඔයිෂී රින්ගෝ දෙස් කිව්වහම එතකොට මේක රස ඇපල්. හරිද? 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 එතකොට ඒකේ පොඩ්ඩක් අර උත්තරනේ වෙයි. එතකොට අදහස පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. එතකොට සිංහල භාෂාවෙත් එහෙමයි. මේ මේ මේක රස ඇපල් කිව්වහම තවත් තියෙන පුළුවන් රස ඇපල්. මේ ඇපල් ගෙඩිය රසයි කියලා කිව්වහම එතකොට අනිත් ඒවා රස නැහැ කියන අදහසකුත් එනවා එතකොට සමහර වෙලාවට. හරිද? අපි හිතුවොත් එහෙම ඔතන දොඩංගිය තියෙනවා. පැණි දොඩංග ගෙඩියක් තියෙනවා. අනිත් ඒවා සේරම ඇඹුල් දොඩං. එතකොට කවට හරි පැණි ගෙඩිය දොඩංග ගෙඩිය හම්බුනහම එතකොට මේ දොඩංග ගෙඩිය රස මේ පැණි රසයි. එතකොට අනිත් ඒවා එතකොට ඇඹුලයි. එහෙම අදහසකුත් තියෙනවා ඉතින්. ඒක ඒ භාවිතා කරන එක අනුව.
එතකොට එහෙම දූල පුතාලා මෙතන මේ සිංහල භාෂාවෙන් කියන එක දූල පුතාලා සිංහල භාෂාවෙත් එහෙම පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඒක නිසා මේක ගැන ලොකුවට හිතන්න අවශ්‍ය නැහැ. එතකොට කොරේවා ඔයිෂි රින්ගෝ දෙස් කියලා කිව්වම එතකොට මේක මේ රස ඇපල් ඊළඟට මේ ඇපල් රසයි දෙකම එතකොට එක වගේ අදහස් තියෙන්නේ. නමුත් මේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඒක ගැන ලොකුවට හිතන්න අවශ්‍ය නැහැ. හරි. හරිද? එතකොට මෙතන මේකෙදි මම හලින් මෙතනට වෙනකන් කියපු හින්ද කිව්වේ මෙතන වා තියෙන එකයි ගා තියෙන කොටයි පොඩි වෙනස දෙකම එක වෙනවා මෙතනයි මේකයි. එක වගේ වෙනවා. එතකොට මෙතන වා තියෙන කොට උලුප්පල කියනවා මේක මේ ඇපල් ගෙඩිය රස කියලා. ඒක හරි. හරි අපි ඊළඟ කොටස ගියොත් එහෙම කොකෝවා ජිසුකන මාචි දෙස්. එතකොට කලින් අවස්ථාවේ මෙතන ඊ කියන එක තියුණා ඔයිෂි කියන එකේ ඊ එක තියුණා. එතකොට මේ අවස්ථාවෙත් එතකොට කොකෝවා සිසුකන මචි දෙස්. එතකොට මෙතන නිශ්ශබ්ද මචි කියලා කියන්නේ නගරය. මේක මෙතන මේ කියන්නේ කොකෝ කිව්වහම ප්ලේස් එකක්. එතකොට මෙතන නිශ්ශබ්ද නගරයක් වෙනවා. එතකොට සිසුකන කියනකොට එතකොට නාමපදයට ඉස්සරහින් එනකොට දූල පුතාලා එක ලියලා තියාගන්න අනිවාර්යයෙන්ම නාමපදයට ඉස්සරහින් එනකොට නා කියන එක අනිවාර්යයෙන්ම එන්න ඕන. නමුත් ඊළඟ එක බැලුවහම කොනොමචිවා සිසුකදෙස්. එතකොට නාමපදේ තියෙන මෙතන කොනොමචි කොනොමචිවා සිසුකදෙස්. එතකොට නා කියන එකක් නැහැ එතන. හරිද? නා කියෝ සිවලදී නාමපදයකට ඉස්සරහින් එනවනම් විතරයි නා කියන එක භාවිතා වෙන්නේ. නාමපදයක් ඉස්සරහ තිවිලේට පිටිපස්සෙන් නම් කියෝ සි එක නා තියෙන්නේ. ඒකේ නා කියන එක නැති වෙනවා. ඒක ඉතාම වැදගත්. එතකොට මේ අවස්ථා දෙක තියෙන්නේ හැම එකම. එතකොට ඊ කේ යෝෂි නම් අවස්ථා දෙකේම ඊ කියන එක තියෙනවා. ඊ තියෙනවා මෙතනත් ඊ තියෙනවා. නමුත් නා කියන එක විශේෂයි. නා කියන අවස්ථාවේදී මෙතන නාමපදයට පිටිපස්සෙන් නම් කේ යෝෂි එක තියෙන්නේ. එතකොට නා කියන එක නැති වෙනවා. එතකොට කොනොමචිවා සිසුක දෙස් නා කියන එක නැහැ. කොකෝ වා සිසුකන මචි දෙස් කොනෝ මචි වා සිසුක දෙස්. හරිද? ඔව්. එතකොට මෙතන ඊකේ යෝෂි නාකේ යෝෂි බැලුවහම එක අවස්ථාවක් පමණක් වෙනස් වෙනවා. මොන අවස්ථාවද? මේ නාමපදයේ ඉස්සරහ තිබිලා ඊට පස්සේ කේයෝෂි එක තියෙනවා නම් ඒකේ නා කියන එක ඉවත් වෙනවා. අනිත් අවස්ථා සේරම නා තියෙනවා. එහෙම නැත්නම් ඊ නා ඊ එක තියෙනවා. මේ අවස්ථාවේ විතරයි ඒක විශේෂ වෙන්නේ. මොකද්ද? නාම පදයට පිටිපස්සෙන් නම් එතකොට නා කේයෝෂි එන්නේ. එතන නා කේයෝෂි නා කේයෝෂි කියලා කියන්නේ මේ එතකොට මේකේ නා කියන එක නැති වෙනවා. හරිද? හරිසු. ඔව්. නැත්තම් මෙතන මේ වගේ නා කියලා එකක් තියෙන්න ඕන. නා කියන එකක් ඉන්නේ නැහැ. මේ අවස්ථාවේදී මෙතන නාමපදය මේක ඒකට ඉස්සරහින් තියෙන ඕන නා කියන එකක් එන්න ඕන. නාමපදයට ඉස්සරහ නයන්නක් තියෙනවනේ. ඒකයි. නාමපදයට ඉස්සරහ නයන්නක් තියෙනවා. නමුත් නාමපදය කියන එකේ පිටිපස්සේ නයන්නක් නැහැ. නාමපදයේ කියන එක ඉස්සරහ නායන්නක් තියෙනවා. ඒක නිසා නා කියලා එකක් දානවා කියලා හරි මතක තියාගන්න ඕන නා. නාමපදයකට පිටිපස්සෙන් එනකොට නායන්නක් නැහැ. හරිද? හරි සර්. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. ඒක වැදගත් ග්‍රැමර් පොයින්ට් එකක්. හරි අපි ඊළඟට ගියාම මේක
අපි ඊළඟකේදී හම්බ වෙනකොට අපි බැලුවොත් එහෙම මේකෙදී මේකෙදී එතකොට පළවෙනි නාම පදේ මේෂි කියලා කියන්නේ නාම පද දෙවෙනි නාම පදේ එතකොට නාම පද දෙකක් එතකොට තෝ කියන එකෙන් සම්බන්ධ වෙනවා නාම පද දෙකක් එකහු කරනවා කියන එක නෙවෙයි මෙතන කියන්නේ පැන්සලත් මේ පෑනත් එහෙම මොනවා හරි උදාහරණ දෙකක් එහෙම කියවන අවස්ථාවකදී මෙතන මේ කියන්නේ හරිද හරි සර් ඔව් එතකොට මේක බැලුවොත් එහෙම කියෝනෝ ගුහම් වා නන් දෙස්කා කියෝ කියලා කියන්නේ අද කියෝ කියලා කියන්නේ අද කියෝනෝ ගුහම් එතකොට කියෝ කියන්නේ අද ගුහම් කියලා කියන්නේ එතකොට කෑම බත් වලටත් කියනවා මේ ගුහම් කියලා මං කලිනුත් කියලා තියෙනවා එතකොට කෙනතර කියන්නේ කෑම කියෝනෝ ගුහම් වා නන් දෙස්කා නන් දෙස්කා කිව්වහම කුමක්ද එතකොට කියෝ කියලා කියන්නේ එතකොට නාම පදයක් වගේ. එතකොට ඒකයි මේකයි සම්බන්ධ වෙනකොට නෝ කියලා එකක් එන්නේ. එතකොට ඒකයි සම්බන්ධ කරා නාම පද දෙකක්. එතකොට කියෝනෝ ගුහම් වා නන් දෙස්කා. එතකොට අපි ඕනනම් මෙතන කියන මේ මොකක් හරි මිස් ගක් ඕ මේ අපි හිතුවොත් එහෙම මිසේ මොකක් හරි ඕනම එකක්. එතකොට මෙතන තියෙන කඩේ කොකෝ කියලා කියන්නේ එතකොට මෙතන එතකොට මිසේ කිව්වහම එතකොට කඩේ එතකොට කොකොන මිසේ කියලා කියන්න පුළුවන් එතකොට ඒ නාම පද දෙක සම්බන්ධ කරන්න නෝ එකක් භාවිත කරන්න පුළුවන් ඒ වගේ එතකොට මෙතන එහෙම එකක් තියෙන්නේ නමුත් මේක වෙනස් මෙතන තෝ කියලා කියන්නේ උදාහරණ කියන්නේ මේක තියෙනවා මේක තියෙනවා මේක තියෙනවා එහෙම උදාහරණ කියන්නේ මෙතන එතකොට කියෝන ගොහම් වා නන් දෙස්ක අද කෑම මොනවද නන් දෙස්ක කියන්නේ කුමක්ද කියන එක අද කෑම කියන එක තමයි මේක කියෝන ගොහම් අද කෑම ඒක සම්බන්ධ කරනකොට නෝ කියන එක භාවිතා වෙනකොට එතකොට මේකෙදි නාම පද දෙකක් නිසා එතකොට මේකෙදි උදාහරණ මේ කියන මොනවද තියෙන්නේ කියලා ගොහම් එතකොට ඒක අර කලින් අපි කතා කරා වගේ අද කෑම කියන වගේ එකහු වෙලා නැහැ ඒක ගොහම් ඊළඟට හම්බාගු හම්බාගු කියන්නේ හැම්බර්ගර් කියන එක ඊළඟට සරදා එතකොට මෙතන මේ කියන්නේ උදාහරණ මොනවද තියන්නේ කියලා මේකේ අද තියෙනවා බත් තියෙනවා හැම්බර්ගර් තියෙනවා ඊළඟට සරදා සලද කියන්නේ සැලඩ් සැලඩ් කියන්නේ පුට් සැලඩ් නෙවෙයි මෙතන එළවලු සැලඩ් මෙතන මේ සරද කියන්නේ හරිද එළවලු සැලඩ් එළවලු සැලඩ් ඔව් එළවලු සැලඩ් කියලා කියන්නේ මේ ගෝවා ටිකක් කපලා දාලා තියෙනවා ඔකට ටොමැටෝ ටිකක් දාලා තියෙනවා කිව්රි කියලා කියන්නේ මේ කිව්රි කියලා කියන්නේ මේ දුල පුතාලා පිපිඤ්ඤා පොඩි පොඩි පිපිඤ්ඤා දුල පුතාලා දැකලා සමහරවිට මේ ඔව් ගර්කින් ගර්කින් ඔව් එතකොට ඒ වගේ එහෙම කපලා කපලා දාලා තියෙන එකකට තමයි සරද කියන්නේ නමුත් අපි සැලඩ් කියලා කියන්නේ සිංහලෙන් නම් පළතුරු සැලඩ් වලට නමුත් ජපන් භාෂාවේ කියන්නේ එළවලු සැලඩ් වලට නමුත් එළවලු සැලඩ් වලද අලි ගැට peer ජපානි භාවිතා කරන්නේ එළවලුවක් විදියට ජපානි විතරක් නෙවෙයි මම හිතන්නේ මේ වෙස්ටර්න් රටවල් වලත් එළවලුවක් විදියට භාවිතා කරනවා අලි ගැට peer හරි එතකොට මෙතෙන්දී මෙතන කියෝනෝ ගුහම් වා නන් දෙස්ක අද කෑම මොනවද කියලා ඇහුවාම බත් තියෙනවා හැම්බර්ගර් තියෙනවා සරද තියෙනවා එතකොට මෙතන මේ තියෙන දේවල් කියන්නේ එතකොට අපි ඒක තෝ කියන එකෙන් සම්බන්ධ කරනවා ගොහම් තෝ හම්බාගු තෝ සරද දෙස් එතකොට බතුයි හම්බාගුයි සරදයි සැලඩුයි ඒක සිංහල භාෂාවෙන් එහෙම ඒ සම්බන්ධ කරන්න තමයි තෝ කියන එක එක්කහුව වෙන්නේ එතකොට මං කලිනුත් කිව්ව දුල පුතාලට මෙතන නෝ කියන එක අහවුතින් වෙන තේරුමක් නෝ කියන එක ආවහම එතකොට ඒ දෙකේ කිසිම සම්බන්ධයක් නැහැ මේක අපි දුවොත් එහෙම කොකොනොමිසේ කිව්වහම මෙතන තියෙන මේ අඩය එතකොට ඒක සම්බන්ධයි මේ දෙක අතර සම්බන්ධයක් තියෙනවා
එතකොට මෙතන සම්බන්ධයක් නැති දේවල් බතු තියෙන හැම්බර්ගර් තියෙන. එතකොට බත්වල හැම්බර්ගු නැහැ. එතකොට ඒක නිසා මේ දෙක එහෙම සම්බන්ධ කරන්න බෑ. එතකොට ගොහන්න හම්බර්ගු කියන්න බෑ. එතකොට කියන්නේ බත් එක ඇතුලේ තියෙන හැම්බර්ගු හරියට ඒ වගේ අදහසක් ඉන්නේ එතකොට. හරිද? මේවා වෙන වෙන දේවල්. ඒක නිසා තෝ කියන එකෙන් සම්බන්ධ කරන්නේ බතුයි හම්බාගුයි සැලඩුයි. එතකොට තෝ කියන එකෙන් සම්බන්ධ වෙන එක ගොහන්තෝ හම්බාගුතෝ සරදදෙස්. හරිද? තේරෙනවද? අමාරුද? තේරෙනවා. හරි, ඕකේ. එතකොට මං කලිනුත් කිව්වා මං මොහොකරි මේ නිකන් මේ මොහොකරි හරි මං දැකේ නිකන් YouTube එක මේ සිංහල ඒක විතරක් ලොකු දෙයක් නෙවෙයි මෙහෙම නෝ ජපන් කියලා ලියලා තිබුණා. එතකොට මේක වැරදි. ඒක නෝ කියලා කියන්න බෑ. ඒකයි මං කලින් කිව්වේ. එතකොට සිංහල භාෂාව තුල තියෙන ජපන් කියන අදහසක් එන්නේ එතකොට ඒකයි. එහෙම. එතකොට මෙතන මං මේ මේකේ කතා කරොත් එහෙම තෝ කියන එක එතකොට මෙතනදී නම් භාවිතා කරන්නේ සිංහල භාෂාවෙන් ජපන් උගන්වනවා කියනකොට දි. හරිද? දූල පුතාලා පෑනින් දිනනවා. එම්පිසු දෙක් හකිමස්. එහෙම ඒක භාවිතා කරනවා කියන එකට තමයි දී කියන එක ඉන්නේ. භාවිතා කරනවා. හරිද? දී කියන්නේ භාවිත කරන, භාවිත කරනවා කියන යම් කිසි දෙයක් කරන්න භාවිතා කරනවා. අපි හිතුවොත් එහෙම හැන්දින් කනවා. එහෙම ඒ දෙයක් කරන්න භාවිතා කරනවා කියන එක දී. තෝ කියලා කියන්නේ දේවල් කියන්නේ මේකයි 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 උදාහරණ කියනවා වගේ. එතකොට බතුයි හැම්බෑගුයි සලඩයි. එහෙම එහෙම. එතකොට එතකොට එහෙම එතකොට ඒක ඒ එහෙම තෝ කියන එක එහෙම සම්බන්ධ කරන්න භාවිතා කරන්නේ චුට්ටක් ඉන්නකල කොට එක තෝ කියන එක සම්බන්ධ වෙන්නේ එහෙම මේ උදාහරණ එහෙම මේකයි 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 කියන එක සම්බන්ධ කියන්න. ඊළඟට නෝ කියන එක සම්බන්ධ උනේ අපි ඒක අතරණි සම්බන්ධයක්. එතකොට gedara wahala එහෙම ඒ වගේ. එතකොට පාසලේ කැන්ටිම එහෙම නැත්නම් එතකොට මේ පාසලේ ආපන ශාලාව එහෙම එහෙම කියනකොට ඒක භාවිතා වෙන නෝ කියලා. අර ඔෆ් කියන එක ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන. හරි, ඊළඟට නී කියලා කිව්වේ මොකක් හරි ස්ථානයකදී. එතකොට ස්ථානයක ඉන්නවා කියන අවස්ථාවේදී. එතකොට ඒක හරිද? අපි ඊළඟ ටික ඊළඟ දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනකොට අපි හෙට ඉතුරු ටික කතා කරන්න බලාපොරොත්තු වෙන. ඒ ටික කතා කරාම අපි ආපහු පොතේ ටික කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොන හරි ප්‍රශ්න තියෙනවද දුර පුතාලට? සර්, ඔය පොත දාලා තියෙන්නේ මොකද්ද පුතා? ඔය පොත මේ Google Classroom එකට දාලාද තියෙන්නේ? මම මේ ඩවුන්ලෝඩ් කර මම දැන් දාන්නම්. එතකොට Google Translate මේකේ ෆෝල්ඩර් එකට චුට්ටක් ඉන්න මම පෙන්නන්න. මේකේ චුට්ටක් ඉන්න මම ෂෙයා කරන එක නතර කරලා ඒක පෙන්නන්න. චුට්ටක් ඉන්න වීඩියෝ එක ඉස්සෙල්ලා ඕක් කරන්නම්.